්‍ය රූප හනියබෝධ න්නභේදනය කරන උතුम् ූදායකත්ற்ப සදධර්ම දේශුණාව මෙලෙස්සින්න අරම්භ කරන්නට මේසූදානම. සධර්ම දේශणපාදත් පන්නට අපකිරීම හා අනුකම්පාවෙන් මෙදම් ස්වභාමණ්ඩපේට වැඩමකොට පදාළ පூචපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය සාමිට් පහන්සේ අපි සියලුතිනාමෙක් සාධुනාද පාත්පාපිලිගනිமෝ සාදුසාසා. ෙස් ගල්ුප පාය රත්මලානය පදිංචි තනුජ ලිලාරත්ත මහත්මා රෘක්ෂිලීද සිල්ලා මහත්මිය යනුලි නිිලාරත්න දියනිය සහ සෙනුල් ලීරත්න පුතනු වන්නතුළ පෞලේපින්නත් පිරිස්සායුතු වූ සදධර්ම දේශනාාව මෙලෙසින්මුළ ෝකටම සන්න බේදනය කරන්නට පින්බ්‍ර දායකත්වේගෙන කටයුතු කරන්නේ එසේනම් අපෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන සිට සධර්ම දේශනා පවත්පන්නට ගෞරවනය සාමිට් වහන්සේට ආරාධනා කරනවා සමන්තාචක්කවාාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මිසු අප පටිහතඥාන චාරස්ස දස බලදරස්ස චතුවසාරජ්‍ය විසාර දස්ස සබ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබഞුනෝ සම්මහා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලදරස්ස චතුවසාරජ්්‍ය විසාරෙදස්ස සබ්බ සත්තුතු මස දම්මිසරස්ස දම්මරජස්ස දම්මසාමිස තගතස්ස සබුණ සම්ම සම්බුද්ධස්ස නතස්ස भගතු අරහතු සබදම්මිසු අපহাතnyaනcaraස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ් සතුතමස්ස ධම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ্බഞුණ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවිෙන් මහත් වූ කරුණවිෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්වේසත් ධර්ම රථනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද ස තම තමන්ගේ ජීවිතවලට එක තුකරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්්ඩත් නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං බවයක උතුම් චතුරාරි සති ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසන්සයත් ධර්මශ්‍රවනා නිසංන්සයන් තම තමන්ගේ ජීවිත කාලේ තුළ මෙතෙක් සිදුකරගත්තා අන්‍ය වූ කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පන්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාග්ඩ කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්ම පදපාලී යමක කියන වර්ගයේ සඳහන් වෙලා තියෙන තවත් උතුම් ගාථරතනයක් මෙ ගාථරථනයෙන් විශේෂයෙන් කරෝධය එවගේ වරය පිළිබඳව කරුණු පැහැදිලි කරන වගේම ඒ වෛරය බද්ධ වෛරයක් බවට පත්වුණහම සසර ගමනේ තමන්ට කොයිතරං මහත් අනර්ථකාරී වෙනවද කියන කාරණාව පැහැදිලි කරමින් දේශනාකොට වදාළ ගාතාරථනයක්. ඒ ගාතාරථනය තමයි නහිවේරේනවේරාණී සම්මන්තීද කුදාචනං. අවේරේනච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ. මේ ගාථරථනේ සරල තේරුම තමයි නහි වේරේන වේරාණී. වෛරෙන් වෛරේ කවදාවත් සංසිඳවන්ඩ පුළුවන්කමක් නැහැ. වෛරේතුළින් වෛරයේ සංසිඳෙන්න්නේෙ නැහැ. සම්මන්තීද කුදාචනං. අවේරේනච සම්මන්තිී. අවෛරයෙන්ම තමයි වෛරේ සංසිඳ වඩපු ලුහංකම තියෙන්නේ. වෛරය සංසිඳවීමේ එකම ධර්මතාවේ මෛත්‍රියමයි කියන කාරණාවයි මේ ගාථාවෙන් සරල තේරුම. එතට මේ උතුම් ගාථ රථනය අපේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාලේ මොනවාගේ හේතුවක් මුල් කරගෙනද කියන කාරණාව අපිටිකක් කෙටියෙෙන් මුලින් සාකච්ඡා කළු අපේ භාගිතුන් වහස ජීවමානෝ වැඩ ඉන්න කාලේ එක පවුලක අම්මයි පුතයි බොහෝම ලෙංගතුව සතුටින් වාසේ කළා ඒ පවුලේ තාත්තා මරණයට පත්වෙලා එතන ඉදල අම්ම බලාගත්ත මේ තරුණ පුතා හැබැයි වයෝර්ධ මවට සලකණ්ඩ ඔහු හරීයට වෙහෙසුුණ ගෙදර දොරේ අන්න කටයුතු සියල්ලම කළෙත් ඒ පුතාමයි උයන පිහින කටයුතු අම්මගේ රෙදි සෝධන කටයුතු ගොවිතැම්බත් ඒ අදී කටයුතු කිරීමේ කාර්යන් මෙ ගිහිගෙදර කළයුතු යම් කටයුතු සමුදායක් තියෙනව නං තමන්ගේ මවත් රැකබලාගෙන ඒ හැම්ම දේකටම තනියමම යමින් තනියමම යෙදෙමින් තනියමම ඒ කටයුතු කළා එදි පස්ස කාලය අම්මට හරි දුකක් හිතුනා රෑදවල් නැතුව මොහු වෙහෙසනයක සම්බන්ධයින් එක්කෙනෙක් හරි මේ ගෙදරට හිටියනං ඒක මොහුට කටයුතු කරගන්න ලොකු පහසුවා නමුත් දැන් පුතාඉන්න තරුණ වයිස එනිසා අම්ම අදහස් කළේ පුතාට ආවාහයක් කරලා දෙෙන්ට ඒබව ඔහුට නිතර නිතරම්ම යෝජනා කළා නමුත් ඔහු ඩැඩ්ඩියුව තරයේ මවට ප්‍රකාශ කළේ එවන් කටයුත්තකට තමන් කිසිසේත් කැමති නැති බව. නමුත්දිගිින්දිකට අම් අයි ආයාචනාව කරනවා. නැ නැ නැවත නැවත ප්‍රතික්‍ෂේප කිරීම මවුපියන්ගේ වචනය අහක දැමීමක් බවට පත්වෙලා තමන්ට අකුසලයක් සිද්ධ වෙයිද කියන කාරණාව ගැන හිතලා අම්මගේ අදහසට ඉඩදුන්න. ඟ නිවසක හිටිය තරුණයක් අම්ම දවසක් උදේම ලෑස්ති වෙනවා ඇයෝ මුණගෙහෙන්ඩයන්ට කොහෙද යන්නේ කියලා හලා යනදිහාව අම්මගෙන් දැනගෙන ඔහු අම්මට කියනවා එහෙම කෙනෙක් ොහය නොවනම් අම්ම යන්ඩ හදන නිවසෙනෙමේ අන්නාර අහවල් නිවසේ තරුණයක් ඉන්නමං ඇයට කැමතියි කියලා අම්ම ගහිල්ලලා ඔහුගේ කැමැත්තට ඇයත් එක්ක කතා කරලා කැමැති කරවගන මේ ආවාහයේ කටයුතු සම්පූර්ණ කළා එ තරුණියත් බොෝම ලෙංගතු අම්ම වෙනුවෙන් එදායිඉදර තමන්ට ඒ ගෙදර කරන්නඩ යම්කාරර්යක් තිබුණනම් එ සියලු කාර්යන් නොපිරිහලා මිෂ්ට කළා එත දර පුතාට දැන් ගොඩාක් පහසුකංතියෙනවා ෙදර කටයුතු ටික ඇය බලාගන්නවා. බත්තිපිටියකුඹුරරි හේනේ ඒ කටයුතු ටික ඔහු කරගන්නවා. එති මෙහෙම කාලයක් ගත වුණා අම්මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා කොහොමරි මුණුපුුරෙක් දකින්ද. නමුත් ඇයට කල්යනකොට වැටහෙනවා ඒක වෙන්නෙ නෑ කියලා. එනි සාමපුතාට කියනවා නුමේ බිරිද වඳ තැනෙත්තියක්. එන්න වහාම ඇය බැහැර කරලා තවත් කෙනෙක් මේ ගෙදරට අරංගෙන්ට කියලා පුතා කියනවා නිෙදහසේ හිටපු මට එක්කෙනෙක් නඩත්තු කරන්නත් බැරිකොට. මන් තවත් කෙනෙක් ගනත් තියාගන කොහොම කටයුතු කරන්නද කියලා න තමත් ැඩුව මේ වෙලාවි කියනවා මේ පවුල් පරපුර ඉදිරිීට ගෙනියන්ට තව කෙනෙක් ඕනමයි. හැබැයි මේ අම්මගේ පුතාගේ සංවාදය එක දවසක් අර තැනැති අහගෙන හිටියා ඇය තමන්ගේ ස්වාමයාට කතා කරල කියනවා කමක් නෑ. අම්මගේ ඉල්ලීව ඒකනන් තවත් කෙනෙකෙ එක්කේ එන්ඩ කියලා. හැබැයි අයත් අනිම කල්පනා කරනවා ඇය දරුවෙක් බිහිකළොත් මම නිකම්ම මේ ගෙදර දාසය බවට පත්වෙනවා. මටත් අයිතිවෙෙන්ඩ තියෙන මේ නිවස දේපොල ඇයටත් ඇගේ දරුවටත් හිමියෙනවා. යටිහිතින් මේ අදහස්්ටික ඇය කල්පනා කළා කෙසේ වෙතත් ඔහු තවත් බිරිඳක්ෙක් කාව වැඩි කල්ලයන්න කලින් ඇය ගැබ්ගත්තා කලින් බිරිඳ යට කියනවා නැගනිය ඔබ වෙන්ුවෙන් කළ යුතු සියලූම දේවල් මම කරන්න මෙ සියල්ලම භාරගත්තා ඇ නාවනෝ ඇගේ වස්ත්‍ර සෝදලා දෙනවා ඇයට ආහාර පිසල දෙනවා මෙ සියලුම දේවල් කරන අතරේ අර දරු ගැබ විනාශවෙඩ බෙහෙතකුත් දුන්න පලවෙනි දරුව විනාසවෙලා ගියා දෙවැනි දරුවත් ඒ විදිහටම විනාස කරලා දැම්මා. ඇය කල්පනා කලා මෑය තමයි දරු ගැබෙහෙලන්නේ. තුන්ගනි දරුවෙක් බිහිවෙන්ඩ අවුත් පිලිසි ගත්තුොත් මෑට කියන්නේ කියලා. හැබැවින්ම තුන්ගිනි දරුවෙක් පිලිසිඳ ගත්තා නමුත් ඇයට හි බව කීවිනෑ. ැවු හට පි ැන සංඟගන ඉන්න නනිමයිනි. දරු ගැබ මෝරණකොට ඒ බවධ හිරෙනවා. එදටර තැනැත්තිය කල්පනා කලා මෑ මටත් නොකයා හොරම්ම දරුවෙක් බිහිකරන්න දහදන්නේ. කටයුතු කරලා දෙෙට එනකොට දැඩිුව තෝජනා කළා දරු දෙදනෙක්ම ඔබ මරල දෙන්වා. එන්න බංකිශෂේත් ඔබේ එපපු පස්ානුවලට මීට පස්සේ කැමතිනය කියලා. ඇ ඒකත් තිවසගන තමන් මේකට සම්බන්ධ නෑවගේ ඉඳලා අරත් තැනැත්තියගේ සුළු ප්‍රමාද දෝෂයකින් නැවතත් විස සහිත බෙහෙතක් මිශ්්‍ර කළා තුන්වෙ නිවතාවිත් දරුව මැරුණා තැබයි දරු ගැප ගොඩක් මෝර්ලා ඒනිසා දරුව විතරක් නෙමේ අම්මත් මරණයට පත්වෙනවා හැවයි අවසාන වෙලා වෙයයි කියනවා ගේ දරුවන් තුන්දනෙක් මරාගත්තෝ බාන්තිමට මාවත් මරාගන්නවා. හැබැයි ම මේක පලිගන්නවා ඉපදින ඉපදින මොහොතක් ගානේ නැත්තං භවයක් භවයක් ගානේ මං ඔබෙන් පලිගන්නවා කියලා. මෙන්න මේකට තමයි පින්නතුනිි කියන්නේ බද්ධ වෛරයේ කියලා. දිගින් දිගට බැඳගන්න පෛරයක්. ො මේ ජීවිතෙන් ඉවරවවෙන්න ැනි. උපදින උපදින බවයක් බවයක් ගාන පලිගන්නවා. මෙන්න මේ තත්ත්වය අත්තිශහින්ම භයානක තත්ත්ය. වර්තමානෙත් ඕන තරන් බොහෝදිනාදින් එහෙම කියවෙන්න පොළුහම්. නොෙක් කරුණු සම්බන්ධය. දක පියේ සමහරලාට දකිනවනි බොහෝම දේශ සහගත වෙච්චහම තමන් දුරුවලයි නං ප්‍රතිවාදියාට යමක් කරන්න. සමහර ලටි කියනවා නයික් පොළඟෙක් වෙළෑඇවිල්ල හරි කනවා කියලා දේවගේ නොයෙක් නොයෙක් වචන කියනවා ඉති බොහෝ වෙලාට ඒවාගේ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා එහෙම අවස්ථා ධර්මී පැහැදිලි කරලා තියෙනවා මෙතැනැත්තියත් කියන්නේ උපදින උපදින භවයක් භවයක් ගානි පලිගන්නවා කියලා මේවාගේ අවස්ථා කොච්චර තියෙනවාද පින්නතුන. අපේ පින්නතුන්ට මතක ඇති. අපේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් රහත් එච්ච එක භික්ෂූන් වහන්සේ නමක් ඉටියා ධාරුචීරිය කියලා. ධාරුචීරය මහරහතන් වහන්සේ පැවිදිවෙඩත් කලින්ම පිළුවම් පෑවා. ඒ පිරිනුවන් පැවේ එල දෙනකගේ පහරදීම නිසා ඒ එල දෙනක් වෙලා එන්නේ යක්ෂෙනිය පුක්කුසාධි මහරජිරූ අනාගාමි වෙච්ච උත්තමයෙක් භාගිතුන් නොහසකෙන් බණහල අනාගාමි වෙලා ස්වාමිනි මාව පැවිදි කරවඩ කියලා ඉල්ලීමක් කරහම බුදුරජාණන් වහසේ සඳහංක ේහෙමනං පාත්‍රා සිවරු හොයාගෙන එන්න කියලා භාගිතුන් වහසේ දන්නවා එන්න නැති බව ඉතින් සිවුරක් හොයන්ඩ අනුන්ගේ නිවසි පිටිපස්සෙ කල් ගොඩක් ළඟ තියන රෙදිකයා ලිටිකක් එකුතු කරන්න ගිය හම අර එල දෙන පහරදීල ජීවිතක්ෂයට පත් කරලදානවා අපේ ශාසනය හිටි ඇග කුෂ්ට රෝගීෙක් සුප්‍රබුද්ධ කියලා. එයාගේ ශරීරයේ පුරාම කෘෂ්ට වැලඳලා තිබුුණ නිසා පස්සකාල සුප්ප බුද්ධ කුට්ටි කියන නමින් හැඳන්නවා. සෝවානාර්රයන් වහසෙනමක් එවිදිහෙට මරණයට පත්වෙනවා. එල දෙනක් පාරදීලම් එවිතරක්නෙ මේ පින්නදේ තම්බදාටික චෝරය. පෘතත්්ජනෙක් ප්‍රතත් න එල දෙනක් පහර දීල තමයි මරණයට පත්වෙන්නේ එදර මේ හතර දෙනාම මරණයට පත්වෙන්නේ එල දෙනක් පහරදීලා එල දෙනෙකුගේ වෙස්සාරගෙන මේ එන්නේ යක්ෂනයක් මේක සංසාරය ඇතිකරගත්ත වෛරයක් පෙර ඈත භවයක මේ හතර දෙනාම සිටු කුමාරවරු ඔවුන්ට හොඳවයට ධනේ තිබුණා එක්තරා කාලයක විනෝධ උත්සවයක් පවත්වන අවස්ථාවක සමහරය බිනෝද වෙන එක පසික තියල දන්දුන්නා. සමහරයි නොයෙක් පිින්කන් කළා. නොවත් මේ හතර දෙනාම මහ ධනපතියනි දෙගොලො කල්පනා කලා පිම නවාද කරන්නේ. විවිධ යෝජනා තිබන හතර දෙන අතරී. එක්කෙනෙක් යෝජනා කලා මසුත් අරගෙන සුරාවත් අරගෙන අපි මේ කාලපරිච්චේදය පුරාම මස්කකා සුරාපානය කරමින් විනෝධවමු කියලා තවෙක්කිනෙ යෝජනාවක් කළා තනියම උයනට ගිහිල්ල විනෝද වෙනවට වඩා කාන්තාවකු හිටියොත් නරකද කියලා ඔවුන් කුලියට කාන්තාව කරගත්තා ඇයට හවසට මුදල් ගෙවන බලාපොරොත්තු ඇතුව දවස ගෙවිල ගියා දෙැ ඇය නිදහස් කළ යුතුයි අපි ඇයට කොතරම් මුදලක් ගෙවනවාද සාකච්ඡා කරන අතරේ එක පුද්ගලයක් යෝජනා කලා මොන මුදල්ද ඇය අපිත් එක්ක හිටපු බවධන්නේ අපි හතර දෙෙන විතරයි අපි මෑත් මරලා මැගේ තියෙන ආවරණ ිකත් පැහැරගෙන යමු කියලා. ඇැගේ කතා වාරතැනැත්තියට ඇහෙනවා. නමුත් ශක්ති සම්පන්න පුරුෂයන් හතර දෙනෙක් අතරේ අයට වෙන කළවුතු දෙයක් නෑ. ඔවු නෑඔ ජීවිතක්ෂයට පත් කළා. අන්නේ වෙලාවෙ ඇය වෛරයක් බැඳගත්තා උපදින උපදින භාවයක් ගානි මරනෝ කියලා. ආංගේ කාන්තාව තමයි මේ යක්ෂණයක් වෙළෑවිල්ල පලිගන්නේ මේක එකම ආත්මය නෙමෙයි මේ පලිගන්නේ ආත්ම සිය ගනන් සංසාරය පලිගත්තා එෙදර සිදුවීම භාගිතුන් වහසගෙන් අහපු හම භාගිතුන් වහස තමයි මේ අතීත කතාව කියන්නේ මෙන්න මේ වාගේ සිද්ධියක් තමයි ඔය විපාක දෙන්නේ කියලා පිඳතන ඒ විතරකුත් නෙමෙන්නේ මේ ධර්මය තුළ මේවාගේ කාරණා තවතියම. ඇයි පින්නතන දේවදත්ව මහතෙරන් ව හස. භාගිතුන් වහසේක්ත් බැඳගෙනෙන මේවාගේ වෛරයක්ක් වි. එ වෛරයේ පටන්ගත්තේ කවදද කියන කාරණාව අපේ පින්නතුන් හොඳට දන්නවා. සේරිවානිිජ ජාතක කතාව තමයි ඒ ගැන පැහැදිලි කරන්න වලු විකුණනන්නගි හිෙල්ල. ්‍රන්තලිය සම්බන්ධයෙන් ඇති කරගත්ත වෛරය. වදත්වයන් වහන්ස කියල කියන්නේ සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් පෙරුම්පුරපු කෙනක් මිනිස්සු අදත් දේවදත්්‍යයා දේවදත්තයා කියල කතා කරනවා මංහිතන්නේ අපිට කිසිසේත් සුදුසු නෑ එහෙම කියට මුළු ත්‍රිපිටකේ පුරාම හොයල බැලූත් දේවදත්තයන් වහන්සේගේ සිල් බේදවෙේච්චි තැනක් කොතනවත් සඳහන් කරලනේ ඉතාම පිරිසි දුසිල්ලකපු කෙනෙක්. සූල් සීලයේ පාරිශුද්ධත්වේ කියයාපානම පංච අභිඥ්ඥා අෂ්ඨ සමාපත්ති ලබාගත්ත කෙනෙක්. එන්න සීලයෙන් චෝදනා කරන්න පුළලුවන්කමක් නෑ. දුසිල්වත් කියල කියන්න කොහොමුවත් ඉඩක්නේ සරිපුත්තයන් වහන්සේ වගේ දෙගුණයක් පාරමී පුරල කියල සඳහන් කරා. මහාකල් පාසංක්‍යය එකකුත් ලක්ෂයක් සැරියුත් මහරහතන් වහසේ අග්‍රශ්්‍රාවකෙන්ඩ පාරමිතාපුරනවා. නමුත් පසේ බුදු බව ප්‍රාර්ථනා කරන දේවදත්වයන් වහන්සේ මහාකල් පාසංකයත් දෙකක් මේ වෙනකොට පාරමිතා පුර ලිගර කරලඉන්නේ. නමුත් අර බද්ධ වෛරයේ නිසා තමන් හතුරුකම් කරන්නේ කාටද කියීන කාරණාව පවා වැටවුුණේේ. තු බුදුරජාණන් වහස කෞුද කියල තේරුුණේ නැහැ. තමන්ට ලොෞතුරා බුද්ධත්වයට යන්ඩ තරං වීර්ය මදි නිසා පසේ බුදු බව ප්‍රාර්ථනා කරගෙන එ බවත් නමුත් මට වඩා මොන තරං වීර්වන්ත උතුමෙක්ද මේ ලෞතුරා බුදුවෙලා ඉන්න කියන කරණාවවත් වැටහුණේ නෑ. ඒනිසා භාගිතන් වහන්සේට බොහෝ කරදර කරන්න ුත්සාහ කළ. බනහල නැතිනිසා ප්‍රඥ්ඥාව මදි නිසා අජාසත්තු කුමාරයට සඳහන් කලේ තාත්ත නසල උඹ රජවෙන බුදුන් අසලම බුදුවෙන්නම් කියලා තාත් නසල රජවෙනවා කියන එක නම් කරන්න පුළුවන් නමුත් ලොවතුරා බුදුන් අසල තව කෙනෙකට බුදු එෙන්න්න බේ ඒ කාරණාවත් තේරුම් නොගත්තේ බනාහිව නැති නිසා කෙසේ වෙතත් මේ මහා කල්පයේ පවතින තුරුම අවිීචී අදත් දුක්කිි නිරා. අඒක නිසා වෛරය කොයි තරන් අනර්ථකාරයේද. අර තැනැත්තිය මැරෙන්නේ සස්සරෙ දිගින් දිගට පලිගන්නවා කියලන්නේ. ඇය මැරිලගි හිල්ල බැලියක් වෙලා ඉපතිනා. දරු ගැබ විනා කරපු කාන්තාව මැරිලගිහිල්ල කිකිලියයක් වෙලා ඉපදුනා ඒ කිකිලිය බිත්තරදාාන කාලිට අර බැලලි සියලුම බිත් විනාස කරනවා අනුභව කරනවා අවස්ථා දෙකක්ම ඇගේ බිත්තර අනු භව කළා කෙකිලි කල්පනා කරනවා අවස්ථා දෙකක්ම මගේ දරුබීය විනාශකරපු මේ බැලැලිය දැන් කෙලහලාහලා ඉන්නේ මගේ මසුත් කණ්ඩයි කියලා. අන්තිමට බැලැලි කෙකිලිවත් විනාස කරලදානවා. තැබැයි කිකිෙලියත් ඒ වෙලාය වහිර බැතිගන්නවා. මමත් නැවත ඔබටත් මෙහෙමම කරනවා කියලා. කෙකිලි මැරිලගිහිල්ල දිවි දෙනක් වෙලා ඉපදුනා බැලිය මැරි ලැගිහිල්ලා. ම දෙනක් වෙලා ඉපදුනා දෙවතාවක්ම මුව පැටවූ අනු බව කළා තුන් එනි වතාවේ මුව දෙනත් අනු බව කළා ඒ වෙලා නැවත වතාවක් මෝ දෙන වහිර බැඳගත්තා මුව දෙන මැරිලගිහිල්ල යක්ෂනයක් වෙලා යිපදුනාා දිවිදෙන මැරිලගිහිෙල්ල මනුස්සලෝකි මනුස්ස කාන්තාවක් වෙලා ඉපදුනා එය තරුණ වයසේ දරුවෙක් බිහි කලා යක්ෂණයක් ඇවිල්ලා ලේ පෙරපෙරායේ දරුව අනු භව කළා මනුස්ස වේශයෙන් අන්න අරථනැත්තියගේ යෙහෙළියක් ඇැටියට දෙවතාවක් මෑගේ දරුවූ දෙන්නෙක් අනු භව කළා තුන්ගනි වතාවෙත් ඇය තමන්ග ස්වාමියට කියනවා මෙහේ හිටියුත් මගේ මේ දරුව බේරගණ්ඩත් බැරිවෙයි දරුව විතරක්නෙ මේ මාවත් මරණයට පත්වෙෙහි එනිසා ඔබේ ගමින් බැහැර වෙලා මගේ ගමටයම්මු කියලා. සඳහන් කරනවා මේ කාල යක්ෂණිය වෙසමනි රජුවන්ට අනොතප්තු විලිින් පැගෙන හිල්ල දෙන දසකම කරනවා කියලා. දෙ අරදින වහාම ස්වාමියගේ ගමින් නිෙක්මිලා තමන්ග ගමටයනවා. හැබ යක්ෂණියගේ දාසකාලයක් මේ වෙනක ීවර වෙලායිතියන්නේ. ඒය මය නවතත් දරුවෙක් බිහි කළ බව දැනගෙන වහාමඒ නිවසට ප්‍රදේශයට ඇවිල්ල මගේ ඉහෙලිය කොහෙද කියලා හනෝ නිවසය දන්නෑ මේ කෞද්ද කියල් ඔවුන් සඳහන් කරනවා ස්වාමියයාගේ ගමට පිටත්තුනා කියලා යක්ෂණය පිටි පස්සෙෙන් මේ ලොවනවා ඒ මේලෝනු කොට මේ දෙන්න සැවත්නුවර ටැවිල්ල ජේතවනාරාමේ අසල පොකුණක පැන් පහසුවෙනවා ස්වාමියයා පැම් පහසු වෙලා ගොඩ වෙනකං දරුවාතය තියන්න බලාගෙන ඉවා. ඈතින් දුවගෙනවා දැක්කහම ඇය කල්පනා කරනවාම යක්ෂනියමද කියලා. ස්වාමියාට ඉක්මන්ට ගොඩ වෙන්ඩ කීවත්. යක්ෂණය වේගෙන් එනවා. ස්වාමයාගේ ප්‍රමාදයෙන් ඇ දරුවත් අරගෙන භාගිතුන් වහසළඟටම දදිවගෙන ගියා. අපි භාගිතුන් වහස තමයි කරුණු කියලා දෙන්නට ම අවවාද කරලා මේ ගාථරථනය දේශනා කරලා වෛරෙන් වෛරේ කවදාවත් සංසි දෙෙන් නැති බව. මෙහෙම ගියොත් මේ සසර කෙරවල කරන්න පහසුවන්නේ නැති බව. අවබෝධ කරවලා නැවත ඔවුන් සසර වෛරක්කාරයෙන් නොවෙන තත්ත්වයට අවවාද කරන්ට යදනා. ආං එදා කාලියක්ෂණයටත් අර දරුවගේ මවටත් දේශනා කරපු ගාථරතනය තමයි. අප අර මුලින් සසිහිපත් කරඩිය ඇදලි වෛරයක් කොයි තරං භයානකද. පිනතන ආවර්ජනය කරන්න වටිනවා. යම් කාලෙක මමාතින් තවත් කෙනෙකුට මෙහෙම දෙයක් කිය වෙලා තියෙනවද කියලා. මරඩට කලින් එහෙම දෙයක් තියෙනවා නම් සසර කවදාවත් ඒ විදිහෙට පලිගන්න නැහැ කියන කාරණනාව ප්‍රකාශ කරන්න වටිනවා එත්තන් මේ කුරරු සංසාරී. අපිට මොනතරං භානකය ඉරණම්වලට මූන පාණ්ඩ සිද්ධ වෙේද දන්නේ. එන භාගිතුන් වහසේ දේශනා කරනාව වෛරයෙන් වෛරේ කවදාවත් සංසි දෙන්නේ නැහැ. ප්‍රෝධයේ උපනාහය, තරහව, වෛරය, කේන්තිය, අමනාපය. හැමේ එකක් මේක සමානව යම් යම් වෙනස්කං සහිතව ලඟළඟ තියෙන කාරණා. එතට වෛරය කැතිවෙන්නේ ක්‍රෝධයත් එක්කන එත භාගිතුන් වහසේ දේශනා කරනවා මෙ ක්‍රෝධය කියන ධර්මතාවේ පුද්ගලයා උම්මත්තකයෙක් කරනවා කියලා. යම් කන ගෙහිතේ ක්‍රෝධයක් උපදිනවනන් ඔහු හරියට ක්‍රියාත්මක වෙන්න උමතු පුද්ගලයක් වගේ කියලා පිනිතින සමහර වෙලාවට කේන්තියට පත්වන පුද්ගලයා අනිත් අයට බොහොම සැරපරුස වචනවලින් බනිනවා දේශයේ ඌපදින හැටි දේශයේ වැඩෙන හැටි භාගිතුන් වහස මනාව පැහැදිලි කරලා තියවා. යම් සිදුවීම යම් කතාභහක් යම් ක්‍රියාවක් දිහා බලාගෙන යමක් නොකිය හිටියට ඒ ක්‍රියාව නැව නැව නැවත නැවත දැකිනකොට තමන්ග හිතේ ප්‍රෝධේ එන්ඩෙන්න්ඩ මෝරන්ට පටන් ගන්නවා. නමුත් වචන බවට පත්වෙෙ නෑ හිතේ තමයි කේන්දී තියෙන්නේ. ඒකයින්ති වැඩිකමට හයිියෙන් එහාට යනවා මෙහාට යනවා සමල්ලට බිමතියෙන දයකට පයින් ගහනවා මෙහෙම කර කර එහත්මේ. කටීතු කනවා. මොනෝහරි ඔවුන්ට කියලා චෝදනා කරන්න මේ අනුහෙලවෙනවා මොකයේ ටික ටිකි හෙලවෙනවා නමුත්තාම මුකුත් කීවෙනේ. ඒම ඉවසලා 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 අන්තිමට ඉතාම රෞද්ද්‍ර වචන පරුස වචනවලින් තමයි මෙක්‍රෝදේ පිටවෙන්න පටන්ගන්නේ. ඒ අතරතුර හු වටපිටත් බලනවා. තට අහුවෙන්ෙන දණඩක් මුගුරක් ආවිදයක් අතට ගන්නවා පහර දෙෙන්ට වගේ හදනවා අන්තිවට පහරදීමත් කරනවා ආංගේ නිසාමේ ක්‍රෝධයේ අතින් පයින් කෙනෙකුට පහරදිනවා දඩු මුගුරු ආදීෙන් පහරදිනවා අනුන්ගේ ජීත විනාස කරනවා තමන්ගේ බිරිඳවත් මරලදානවා තමන්ගේ ස්වාමියාවත් මරලදානවා න්ගේ දරුමල්ල නුත්මරලදානවා. දිවාරාත්‍රී දෙකේ වෙහෙසිලා මහන්ස් වෙලා හරි හම්බ කරගත්ත තමන්ගේෙම වස්තුව ඔහු විසිම්ම පොළොේග හල කඩල්ල බිඳල විනාස කරලදානවා. දඩු මුගුරුවලින් පහරදීල විනාශ කරනවා. ලක්ස ගනන් වටින වස්තුූන් ගිනිබත් කරලදානො. උම්මත්තකයා තන් ක්‍රෝධ සහගත පුද්ගලයා උම්මත්තකෙක්ෂේ ක්‍රියා කරනවා කෙළ බාගිතුනු අස දේශනා කළේ මෙන්න මේ කාරණාව ලනිසා පෞුල අයට විතරක්නුවේ බාහිරයටත් කරදර කරනවා තම සහෝදර සහෝදරියන්ටත් කරදර කරනවා ගමේ ප්‍රදේශය අසල්වැසියන්ටත් කරදර කරනවා ඒතුළින් ඔහුත් සමහල්ලට කරදරයට පත්වෙනවා. අනුන්ගේ ජීවිත විනාශ කරලා විතරක් නතර වෙන්නේ නැහැ මේ ලෝකෙ තමන් යම් වස්තුවකට අතිශයින් ප්‍රියයිද අන් සියල්ලටම් වඩා ප්‍රිය කරන වස්තුව තමන්ගි ජීවිතේ නමුත් ක්‍රෝදීයට පත්ච්ච පුද්ජලයා ඒ දේශ සිතන් තමන්ගි ජීවිත මත් විනාශ කර ගන්නවා සමහරුව අහබුණෝ සමහරයි බෙඩිතියා ගන්නවා සමහරය උල් අයුදවලින් පහර දීගන්නවා. සමහල්ලට තමන්ගේ තරහාකාරයටත් පහරදිලා ඒ ආවිදෙන්ම තමත් තමනුත් වවිනාස වෙනවා. උම්මත්තකක්සේ කටයුතු කරනවා කියල සඳහන්ක ලේකයි. මෙ ක්‍රෝධය කියන ධර්මතාවය ලෝකවද්‍ය වශයනුත් මහාසාවද්‍යයි ්‍යපාකවද්‍ය වශයනුත් මහාසාවද්‍යයයි. ලෝකවදයි කිය කියන්නේ දේශයෙන් දූෂණය වෙච්ච පුද්ගලයා තමන්ගේ අම්මට තාත්තරත් බනිනවා පැවිදි උතුමන්ටත් බනිනවා වැඩිහිටියන්ටත් බනිනව ගරු කළේතු අන්‍ය ප්‍රභුවරුන්ටත් බනිනවා සමරලාන්ට මෞ්පියන්ට හානිකරවනවා රිදවනවා මවපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට සමාජයේ පිළිගත්තා අන්‍ය ප්‍රභූවරුන්ට තව කෙනෙක් කරදර කරනවනං චෝදනා කරනවනං බනිනවනං නින්දා කරනවනං එවන් පුද්ගලයන්ට මේ සමාජයයි කැමති නෑ. අන්න ඒක නිසයි කියන්නේ ලෝකවද්‍ය වශයෙන් දේශයේ මහාසාවද්‍යය. වෙපාකවද්‍ය වශයනුත් මහාසාවද්‍යයි. දේශයේ නිසා මව්පියන් වගේ මරණයට පත් කළොත් ඒ කාන්තයෙන් ආනන්තරී කරමයක් බවට පත්වෙලා අත්ති දීර්ඝකාලයක් අවිීචීය දුක්විඳින්ෙ සිද්ධ වෙනවා. එනිසා විපාකයක්ත් අති භයානකයි කළ සඳහන්කළා පිඳතන ඊළගට සඳහන් කරනවා මෙන්න මේ දේශය කියන ධර්මතාවේ. පුද්ගලයාගේ සාංසාරික ජීවිතයේ කොයි තරන් විනාස කරනවාද. මෙලව පරලෝ දෙකම විනාස කරනවා කියල කියන්නේ එකයි. යමෙකු ගෙහිත ඇතුළේ දේශයක්කු පන්නොත්. හඳුන ගණ්ඩ කියල කියන්නේ කොහොමද. විසගෝර සරපයක් තමන්ගේ නිවස ඇතුළට රිංගලානං. ඒ සර්පයන් නිවසෙන් ඉවත් කරන්ඩ? යි දිහට දබි කටයුතු කරන්නේ. හිතට ඇතුල්ලුන දේශය අයින් කරඩ ඊට වඩා උත්සුක වෙන්න කෙළ කියන්නේ. නිවසට විසගෝර සර්පයෙක් ඇතුල්ලුනාවගේ තමයි තමන්ග හිතට දේශයක් ඇතුළුණු හම. යම් කෙනෙකුගේ කුස ඇතුළට දරුණු විසක් ඇතුල්ලුණුත් ජීවිතය රැකගන්්ඩ කුසේ තියෙන විස නැති කර ගන්ඩ ඔහු යම්සේ කටයුතු කරයිද. එසේ කටයුතු කරන්න කියල කියනවා. හිතේ උපන්න වූ දේශය නැති කරගන්ට. එදර මේවාගේ අවවාද භාගිතුන් වහස කලි දේශය කියන්නේ හරි භයානක අකුසල කරමයක් නිසා. සඳහන් කරනවා පින්නතුනී. යම් කෙනෙක් මරණ මංචකේ දේශ සහගතව නං වාසය කරන්නේ. දේශ සහිතව මරණයට පත්වනොත් උපදිින්ඩ වෙන ස්ථාන කීපයක් සඳහන් කරලතියෙනවා. සමහරලට බොහෝකු සල්කර ගත්ත කෙනෙක් වෙඩපුළු. නමුත් මරනාසන්න කාලීන්නේෙ දේශ සිතිී එක්කොන් නිරේ උපදිනවා. නැත්තං යකෙක් වෙලා උපදිනවා. එහෙම නැත්තං විසහිත සතෙක් වෙලා උපදිින්ට නයික් පොළඟෙක් වෙලා උපදින්ට තින ඉඩකඩ. බොහෝම වැඩී කියලා. නයිපොළුන් ආදී යම් විසසහිත සතෙක් එන්නවද එ විසසහිත සතුන් බවට පත්කරවන්ඩ දවේශය හේතු වෙනවා කියලා. ඒකයි මේ සඳහන් කරන්නේ සිත තුළ උපන්නාවූ දේශයේ තමන්ටමයි අනර්ථකාරීවෙෙන්. ංික නිසා ධර්මය පැහැදිලි කරනවා. දේශයේ සමහර වෙලාවට නිෙමිල ගියාාවගේ තියෙනවා. ගොද මතුපිටින් හොඳට කතා බහ කරනවා මතුපිටින් හොඳට ඔවුනෝ නැසරු කරනවා. නමුත් අලුයට ගින්දර වගේ යම්යම් සිදවීම් සම්බන්ධයෙන් තමන්ගෙහිතේ තැපත් ච්චව වෛරයන් එහෙම්ම තියෙන. මේකට ගැන උපනනාහය කියලා. ඒ තත්වට කියන්නේ උපනාහයේ අවස්ථාව ලැබුණ වෙලාවක සමහර වෙලාවට පහර දෙනවා. වෛරේ කියල හඳුන්වන්නේ තඒේ තත්යයි. නමුත් මේ ගාතාරතනයෙන් භාගිතුන් වහසසි දේශනා කළේ වෛරයෙන් කවදාවත් වෛරයේ සංසිදවන්ඩ බැහැකේලනිි. යම් කෙනෙක් උත්සාහ කරනුවනන් වෛරේ තුළිින්ම වෛරයේ නැති කරට. ද ඔවුනවන් ඔවුනවුන්ගෙන් එකටේක කරමින් දිගට දිගට පලිගන් උත්සහ කරනවන. කවදහරි මේක නිමාව දකින්නේ සමහර කෙනෙක් කියනවන්නේ මේක නැතිවෙඩ නං දෙන්නගෙන් කෙනෙක් මැරෙන්ඩ ඕන කියලා න කවුරුහරි මැරෙනවනං මැරණ කෙනත් ආය වෛරෙන්නේ මැරෙන්නේ එ සහර ලසන උප මාවක් ධර්මී තියෙනවා මළමූත්‍ර පහකරලතියනව යම් තැනක දැන් එතන සෝදල පිරිසිදු කරන්නවන හරි දුරගදයි මෙතන සෝදන්ට හදන පුද්ගලය කරන්නේ මළමූත්‍ර වතුරට මිශ්්‍ර කරල ඒ වතුරයෙන් මෙතන හෝදනෝ හැබැයි තිබනට වඩා අප විත්‍ර වෙනවා මළමුත්‍ර පහ කරලා පිරිසිදූුණු තැන මළමුත්‍ර සහිත ජලයෙන්ම සෝදන්ඩගියොත් තිබුණට වඩා අපපවිත්‍ර වෙනවා. අගේක් නිසා ාගිතුන්ු හස දේශනා කරනවා. දේශයේ කවදාවත් දේශයෙන් කෙරවල කරන්න බෑ. වෛරේ කවදාවත් වෛරේකින් ඉවර කරන්න බෑ. අපිරිසිදූුණු තැන පිරිසිදු කරන්න නං පිරිසිදු ජලයක්ම තමයි අවශ්‍ය. ඒ නිසා දේශයේ උපන්නද යම් තැනක ඒ දේශයේ නැතිකරට මෛත්‍රිය ම අවශ්‍යයි. සමහර වෙලාවට සමහර කෙනෙක්. තමන්ට බැනගෙනෙන කෙනාට තමුත් බැනගෙන යනවාද. තමන්ට පහර දෙෙන්දෙන කෙනට තමුත් පහර දෙන්න යනවද. ආගේ ක්‍රියාව හරියට මළමුත්‍ර වැටිල්ල පිරිසිදු කළ යුතු තැන මළමුත්‍ර මිශ්්‍ර ජලයෙන්ම සෝදලා පිරිසිදු කරන්න හදනවා වගේ කියල තමයි මේ කියන්න. ඒකන තමන්ට බැනගලන්න කෙනාට බනිින්ද ඇන්්ඩිපා කියලා. පහර දෙෙන් දෙන කෙනාට පර දෙෙන්ඩ නොදී තම මගර ගණ්ඩි කළෙමට තැකිවරයක් වෙන්න ඇතිද. මගෑර් ලෑන එක නිවැටකමනමේ ප්‍රඥාවන්තකම. මේවාගේ කරුණු ගොඩක් ගෙන හැර දක්වලා මේ දේශයේ ක්‍රෝදයකන ධර්මතාවයන්ගේ තියන අනර්ථකාරී බව භාගිතු වහසවුන්ට පැහැදිලි කරනවා ඉතින් ඔවුන්ගේ වෛරේතනින් සංසිදුනා මේ වනපදයාහන අපිට ජීවිතයට කොච්චර දේවල් මේ කාරණාාවසයකතු කරගන්න පුළුවන්ද තමන්ගේ ජීවිතයේ මෛත්‍රයෙන් පිරුණ ජීවිතයක් බවට පත් කරන්නේ එලොව මෙලොව දෙකම ආරක්ෂා කරගණඩ සුගතියෙන් සුගතියට ගමන් කරලා සංසාරෙන් එතර වෙන්න බලාපොරොත්තියෙන කෙනෙකුට වෛරේපිටි දැකලා මෛත්‍රීසාහතුව කටයුතු කරන්ඩ රත්නත්‍රී ආශිරුවාදීයෙන් ශක්තිය දෛරීිය භාග්‍ය වාසනාව උදවීවා කියල ප්‍රාර්ථනා කරනවා. සැදහැවත් පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාව බෞද්ධයා මාධ්‍ය ජාලය තුළින් ප්‍රචාරී කිරීමට ප්‍රධහන දායකත්වය දරන්නේ. මන් වසිඩන් පාරිී රසිඩන් ගාලුපාර, රත්මලාන ලිපිනේ පදිංචි. තනුජ ලීලාරත්න රුක්ෂිණීද සිල්වා යනුලි ලීලාරත්න දියණිය සහ. සෙනුල් ලීලාරත්න පුතනුවන් නැතුළු පවුලේසිියලු දෙනා විසින් උතු මරමුණ තමයි නිදන ප්‍රාප්තියට පත්වුන ඊ ලීලාරත්න පියාණන්ට චන්ද්‍රලතා ප්‍රනාාන්දු මෑණියන්ට රොහන්දු සිල්වාපියාණන්ට ඊ ලිවේරිස් සීයාට ේ පිරිස් මිත්තනයට ඊටී ලීලාවතී මිත්තනියයට ඊට මිචල් සිං්ෝ සීයාට ඊමිල්ටන් ලීලා රත්න මහත්මාටඒවගේම ඊ හිවටන් මහත්මාට කර්තෙලිස් ලියනගේ මහත්මාට කුසුමාවත ලියනගේ ලීලාවතී ජයවීර බේටි යමරසිංහ මහේෂ් පාලිත ජයවීර යන දෙමවුපියන්ට මුත්තනුවන්ට මිත්තනියන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ටමිස්යියල දෙනාටම උ්‍යානු මෝදනා කිරීම මිපිංක මේ ප්‍රධානු පරමාර්ථයක් ඊට අමතරව යනුලිල් ලීලාරත්න දීනිය සහ සෙනුල් ලීලාරත්න පුතනුවන් යන දෙදනාගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථකව ඉටුකර ගැනීමට ප්‍රත්මත්‍රී ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත්. එමෙන්ම ඒදූ දරුවන්ට නිරෝගිභාවයේ චිරජීනය පාර්ථනා කරන්න ල්යාල විත්‍රයන්ගේ ඇසුරු ප්‍රාර්ථනා කරන්ඩ යහමඟ ගමන් කරන්ඩ තුනරුවන්ගේ ආශිරවාදයේ ප්‍රාර්ථනා කරන්ඩ මෙලව කරන කියනෙ හැම යහපත් කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථ කරගන්ඩ ප්‍රත්මත්‍රී ආශිරුවාදේ ප්‍රාර්ථනා කරන්නත් එමෙන්ම මෙහි පෙමිණි ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටම නිදුක් නිරෝගි භාවී චරජීවනය ප්‍රාර්ථනා කිරීමත්. ධර්ම ශ්‍රවණය කරන ලක්වසි ලෝවැසි සියරුදිනාට මාශිරුවාද කිරීමත්. දේශනාවී දායකත්වය දරන. ලී ලරත්න පවුලි සියලුම දෙනාටත් ඥාතිමිත්‍රාදීන්ටත් රත්නත්‍රී ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීම උතුම් නිර්වානාවබෝධය සඳහා මේ කුසල් අනුමෝදන් කරවීම මේ පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාතට සඳහන් කරනවා. එසියලු බලාපොරොත්තු සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුම් පත්වේවා ප්‍රාර්ථනය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහඬිවනිින් සැනසෙන්න්ඩ සියල දෙනාටම මේ පුුණන්න ධරමයන් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්hා්ච බුම්මට්හාාදේවානාගා මහිද්දිිකා. Puഞන්ත අනුමෝදිितවා චिරරකං තුළෝකසාසනං දෝ අස්සතුකාලේනේ සස්ිය සම්පත්ති හිේතුച පිතോ බවතුළෝකෝ චරාජා බවතු දම්මිකු